වර්තමාන රජය බලයට පත් වෙලා දිනෙන් දින කරන්නා වූ කටයුතු දිහා බලාගෙන ඉන්නකොට සමාජයක් හැටියට මේ රටට ආදරය කරන දේශපාලඥයින් සහ මේ රටේ ජීවත් වෙන පුරවැසියන් හැටියට අපිට යුතුයකමක් හා වගකීමක් තියෙනවා අපේ රටේ දුවදරුවන්ගේ අනාගතය උදෙසා මේ රටේ සතා සිව්පාව පරිසරය ආරක්ෂා කිරීමට අපේ හඬ අවදි කරන්න මේ රටේ ජනතාව වෙනුවෙන් අපේ නියෝජනය ක්‍රියාත්මක කරන්න. ඒ අනුව තමයි අපි මේ වැඩපිළිවෙල ආරම්භ කළේ. දැන් අපිට පේන්න තියෙන දෙයක් තමයි මේ වර්තමාන රජය බලයට පැමිණි විගස පළවෙනියම කටයුත්ත බවට ඔවුන්ගේ පත් උනේ විශේෂයෙන්ම වැලි පර්මිට් ඉවත් කරන්න, පස් පර්මිට් ඉවත් කරන්න, ඒ වගේම මේ වැලි කපන ස්ථාන වල නීතියානුකූලභාවය තහවුරු කරන ලෙස ඒ අයට අවශ්‍ය විදිහට පරිසරය හානි කරමින් කටයුතු කරන්නට පුළුවන් පරිසරයක් නිර්මාණය කර දීම. මොකද අපි දන්නවා මේ පර්මිට් එකක් දෙනකොට පරිසර වාර්තාවක් ගන්න ඕන. ඒ වගේම මෙහින් වෙන පරිසර හානි අවම වෙන විදිහට ඒ වැලි කැණීම් කටයුතු කරන්නට අවශ්‍ය කරන උපදෙස් ඔවුන්ට ලැබෙනවා. ඒත් එක්කම වැලි ප්‍රවාහනය කරනකොට කොහෙටද මේවා ගෙනියන්නේ? මේ ප්‍රවාහනය කරන යාන වාහන වලට පර්මිට් එකක් ලැබෙනවා. ඒ සියල්ලක්ම ඉවත් කරා. දැන් අවුරුද්දකට ආසන්න කාලයක් මේ ආණ්ඩුවේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලඥයෝ නීති විරෝධීව පරිසරයට අගතිගාමී විදිහට පරිසරයට හානි කරමින් මේ රටේ අපේ උරුමයක් වෙලා තියෙන වැලි පස් තමන්ට ඕන ආකාරයේ කපමින් පරිසරය විනාශ කරමින් යනවා. විශේෂයෙන්ම අපි දන්නවා පස් කපනකොට මේ රටේ භූගත ජලය සහිත ප්‍රදේශයන් වලට වෙන හානි. ඊට හා සමගාමීව මේ කපන පස් කොහෙටද ගෙනල්ලා දාන්න? විශේෂයෙන්ම මේ කපන පස් ගෙනල්ලා ගොඩ කරන්නේ පහත් බිම්වල කුඹුරු ආශ්‍රිත ප්‍රදේශයන්. උදාහරණයකට ගත්තොත් මුතුරාජවෙල ප්‍රදේශය අද මහා ගොඩ කිරීමකට ලක් වෙනවා. එතකොට මේ පහත් බිම් ගොඩ කරන්නේ මේ කපන පස් වලින්. එතකොට මේ පස් කපන්න පර්මිට් අවශ්‍ය වෙන්නේ නැහැ. පස් ප්‍රවාහනය කරන්න පර්මිට් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ගොඩ කිරීම වලදීත් තමන්ට හිතූ මතයට මේ ගොඩ කිරීම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මං හිතන්නේ මේ රටේ ජනතාවගේ අපේ පරිසරය මේ ආකාරයෙන් විනාශ කරන්න. පොඩි වැස්සටත් දැන් ඉඩම් ගොඩ කරලා තිබෙන නිසා අපේ රටේ ජනතාව ආපදාවයන් වලට ලක් වෙනවා. වතුර ගම් වතුර නැති වුණත් වැසි වතුරටත් යට වෙන තත්යකට අද රටපත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරන අපේ යුතුයකමක් හා වගකීමක් මේට විරුද්ධව කතා කරන්න, අපේ රටේ ජනතාව දැනුවත් කරන්න, අපේ රටේ ජනතාවට සැබෑ යථාර්ථය පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම රජයටත් පැහැදිලි කරලා දෙන්න මේ වහම නතර කරන්න කියලා. අපි ඉල්ලීමක් කරනවා රජේ. විශේෂයෙන්ම මේ වැලි පර්මිට්, පස් පර්මිට් ප්‍රවාහනය සහ කැණීම් කටයුතු කිරීම සඳහා ඒ ලබා දුන්න පර්මිට් ටික නැවත වතාවක් නීතියානුකූල කරා. නීතියානුකූලව පරිසරයට හානි නොවන ආකාරයේ ක්‍රියාත්මක කරා. එහෙම නැතුව තමන්ගේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලඥයන්ගේ ආදායම තර කරන් මේ ආකාරයේ පරිසරය හානි වෙන විදියට ක්‍රියාත්මක කරන එක වහම නතර කරන්න කියන ඉල්ලීම අපි රජයෙන් කරනවා. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා ආන විලුන්දාවේ ඒ ප්‍රාදේශීය දේශපාලඥ සහ රජයේ ප්‍රබල දේශපාලඥ කරපු වන විනාශය, ඒ කඩුලාන විනාශය තද නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඒ පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතුයි. අපේ ගමේ මිනිස්සෙක් කොස් ගහක් කැපුවොත්, එහෙමත් නැත්නම් තමන්ගේ වහලට කඩාගෙන වැටිච්ච අත්තක් කැපුවොත් ඒ පුද්ගලයා ප්‍රාදේශීය ලේකම්, පොලිසිය, ග්‍රාම සේවක මොනතරම් අවසර අරගෙන කටයුතු කරන්න ඕනේද කියන එක අපි දන්නවා. හැබැයි වනාත විල්ලුවේ ගස් ගිනි තියලා අක්කර 100ක් කපලා දානවා, අදාළ ඇමතිවරයා කියන අකුරට නීතිය ක්‍රියාත්මක කරනවා කියලා අත්අඩංගුවට ගත්ත කෙනෙක් නැහැ. හැබැයි නැවත වතාවක් පැලවගා කරන්න අවකාශය අවස්ථාව දෙනවා කියලා කියනවා.
तर मे गस् औदु सिय दास गणनावा महावनांतरे वैविच्च गस् सतासी उपावट हिवन लबादु न गस् इतकोट मे आकारेन कपला गिनितियला तमंगे अवश्यतावया नोमनावन सदहा कटियुतु करपु आयट नीतिय क्रियात्मक वेनवा इतामत् मंदगामी तेक निसा अपि राज्येट किया सिटिनो इदिरियेदी अपि रटक् हटियट इदिरियट यानकोट मे रटे परिसरय आरक्षा करमिन अपि कटियुतु करन्नट अवश्यै दिन म विश्वास करनवा अपिट माध्ये सहयोगय लबेवी मे सटन दियत् करन् मे आंडुव गन्नाव होंद देवल वलट होंदयि कियन्न वैरदी देवल वलट वैरदी कियन्न अपि विपक्षयक् हटियट सूदानमिन सिटिनवा।